ඉදිරිවම්පාදයට වැඩි වැදීමහත්තුවෙන් රෝකීව සිටි අක්බෝ ඇතා මෙවන විට තරමක් සුව අතට පත්ව තිබෙනවා නමුත් දින කිහිපේක සිට දහවල් කාලයේ උලගල්ල වැවිස්මත්තේ ජලයේ රැඳී සිටින පවයි ප්‍රදේශවාසින් පවසන්නේ ඊයේ දිනෙත් අක්බෝ ජලයේ බැස සිටියඇති පොද්ගලින් කකිහිපදිනෙකු වැඩසටහනක් සඳහායයි පවසමින් අක්බෝකයේ දර්ශන රූගතකර තිබුණා. එම අවස්ථාව අක්මූ වැවමැදටකුත් සිටි අතර දර්ශන ලබාගෙනීම සඳහා ඇතාගේ ආසන්නයටම ද්‍රෝණ කැමරාවක් යවා තිබුණ. ප්‍රදේශවාසින් පවසන්නේ එම අවස්ථාවේ ඇතා තරමක නොසන් සුත්තාවක් පළ කළ බවයි. පැයි ගිහිපයක් රූගතකිරීමම් සිදුව අතර පසුව තිරපනී පොලිස්න දහරින් පැමිණ ද්‍රෝන කැමරාව සමක ඒ ක්‍රිය කළ පුදකලයා අත් දැගෝටකම් රැබ් හද සිවිල් නිලධහරන්තෙෙනෙකු පැමිණ සිදු කළ මූලි පරීක්ෂණයති අවරණී ඇතේ එම ද්‍රෝණයානය සිල් ගුවන්සේවා අධිකාරයේ ලියාපදිංචි කරතිබුණද එම අවස්ථාවේ ද්‍රෝණයානයේ ක්‍රියාකරවීමට ඔවුන් කිසිදු අවසරයක් ලබාගෙනන මැති බවයි. අක්බෝ රෝගී වූ අවස්ථාවේ තොරතුරු වාර්තාකරණයට කිය මාධ්‍යවේතයින්ට වනජේවි අ්‍යක්ෂි ජනද්‍රාල්වරයා නියෝග කළේ ඇතාගේ රෝගතකිරේ මේට්‍රසියයක් පමණ දුරින් සිට සිදු කරන ලසයි. ඒ? ෝගී ඇතට සිදුවන පීඩනය අවුම කිරීම සඳහායි උටඔ ගමරාව ලොක වෙලා දන මේ සතාවටන්න දවල්ත්තනවාට අපි අඳුරන්න ඇවිල්ලා ගෙනියන්තනවාගේ ලෙහෙම කියන අපි ඇතරම දන්නේන ඔය අල්ලනවාලයිඉටෙලියෝවා මේයි උඩින්ති දරැටත්ත හෙමයි අප දන්න ඇත්තටම කිසිේ නිදහසක් මේ සසාතාටන්නේ